ඔබ නොදකින ඇත්ත අදත් කතා කරනවා අපි NRTV තුලින්. අද කතා කරන ඇත්ත මොකක්ද? ඔබේ කතිරය දූෂණයට ලක් වෙලා. ඔබට පහදලා දෙන්නම් මේ කතිරය දූෂණයට ලක් වෙන්නේ කොහොමද කියලා. ඔබ යම් කිසි ආකාරයක ඒ පක්ෂයට ඔබ ඔබේ මනාපය ඔබේ ඡන්දය ලබා දෙනවා. ඔබ ඒ පක්ෂයට ඡන්දය දෙන්නේ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙනා වූ ක්‍රමවේදයන් වලට ඒ තියෙනා වූ වැඩපිළිවෙලට ඔබේ යම්කිසි පැහැදීමක් ඇති වෙන නිසා. ඒ හරහා තමයි ඔබ ඒ පිළට ඔබේ කතිරේ පාවිච්චි කරන්නේ. පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මොකද වෙන්නේ? විපක්ෂයේ ලැබෙන වරප්‍රසාද අතිමුතල් සම්භාරය මේ තියෙනා වූ සියලු වරප්‍රසාද හමුවේ ඔබ පාවිච්චි කරපු කතිරේන් බලයට ආපු මන්ත්‍රීවරයා විපක්ෂයට මාරු වෙලා ඔවුන්ගේ වැඩපිළිවෙලට සහයෝගය දෙනවා. එතනම ඔබේ අයිතිය දූෂණයට ලක් වෙනවා. එතනම ඔබේ අයිතිය පැහැරහැරීමකට ලක් වෙනවා. හැබැයි ඔබට අපට ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් නැහැ. ඔවුන්ගේ සියල්ලම ඔවුන්ගේ වාසියට හරවගෙන ඉවරයි. පහුගිය කාල සීමාවේ ඔබ අත්හදා බලන්න කෙතරම් ප්‍රමාණයක් විශාල මිල මුදල් වලට වරප්‍රසාද වලට ඇමති ධූර වලට කී දෙනෙක් තමන්ගේ පක්ෂය මාරු කළාද? ඒ පක්ෂය මාරු කළේ ඔහුගේ තනි කැමැත්තට, ඔහු කවුන්සිලයට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට යවී ඔබ මේ රටේ පක්ෂ මාරු කළොත් අනිවාර්යයෙන්ම මන්ත්‍රී ධූරය අහෝසි වෙන නීතියක් මැතිවරණ ක්‍රමය තුළ ඇති කළ යුතුයි. මේක ඇති කරන්නේ නැති තාක්කල් මේ රට ගොඩ ගන්න බෑ. මිල කළ නොහැකි වරප්‍රසාද වලට, අතිමහත් මුදල් මළු වලට, කුට්ටි වලට තමන්ගේ මන්ත්‍රී ධූරය එහෙට මෙහෙට පාවිච්චි කරන ක්‍රමවේදය අනාගතයේදී මැතිවරණ ක්‍රමයේදී අනිවාර්යයෙන්ම මේ ක්‍රමවේදය පක්ෂ මාරු කිරීමේදී පක්ෂය මාරු කරන කිසිම කෙනෙකුට තමන්ගේ මන්ත්‍රී ධූරය රැක ගන්න අවස්ථාවක් නොදිය යුතුයි. එනිසා අනිවාර්යයෙන්ම මන්ත්‍රී ධූරය අහෝසි වෙන නීති සම්පාදනය කළ යුතුයි. එහෙම නොකළොත් මේ රට ගොඩ ගන්න හරි අමාරුයි. ඇත්ත විත් නීලක